දිසාවේ හදේ පැතුම මේ මිනිසාවේ අද මුළු රට ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන රට අනුරට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඇහැලියගොඩ නගරයේදී පැවැත්වුණා. සැප්තැම්බර් මාස 21 වෙනිදාන් පස්සේ අපි පියවරෙන් පියවර හදලා තියෙන සැලසුමක් මේ රට ගොඩනගන්න අන්නේ රට ගොඩනගන සැලසුමට ඔබේ සහාය දෙන්න අවුරුදු කීපයක් යන ලෝකේ බොහෝසත්ම රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කළා. මෙතෙක් කල් හැමදාම ආණ්ඩුව හැදුනේ ඒගොල්ලෝ හැදෙන ආණ්ඩුව. ඒගොල්ලන්ගේ ජාතින්නේ සලකනාන්. ඒගොල්ලෝ වටේ ඉන්නේ ජාවා අරම්කාර කණ්ඩායමකට විතරක් ආර්ථික ඉඩ ප්‍රස්ථ හදන ආණ්ඩුව. අපි ලංකාවේ පළවෙනි වතාවට ආණ්ඩුවක් හදමු. පොදු ජනතාවගේ ආණ්ඩුව. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට දේශපාලන ව්‍යාපාරය ජනතාව ඡන්ද ව්‍යාපාරට මැදිහත් වෙලා තිබෙනවා. මොන වගේ ඡන්ද ව්‍යාපාරයක්? දැන් මෙතන තෙමිතෙමි ඉන්නේ තමන්ට කිසිවක් බලාගෙනද නැහැ. මොකද අපේක්ෂාව අපිට හොඳ රටක් ඕන කියලා ප්‍රාර්ථනීය. මෙතෙක් කල් එහෙම ඡන්ද ව්‍යාපාර ලංකාවේ තිබ්බනේ. අන්න ජනතාව පළමුවතාවට පෙළ ගැහිලා තිබෙනවා. පොදු අරමුණක් රට හදන අරමුණ. යටි යටින් කතා බහක් වෙනවා. වෙන තත්ත්වේ හොඳ නැහැ. බෙදලා හිටියොත් ඒගොල්ලන්ට නරකයිලු. ඒ නිසා ඒගොල්ල අතර දින පොඩි පොඩි කෝන්තර පැත්තකින් තියලා එකට එකතු යමුලු ජාතික ජනබල වේගයට විරුද්ධව. අපිට කියලා දෙන්නේ මොකද්ද? නේද? දැන් පරක්කුයි කෝච්චිය ගිහිල්ලා ඉවරයි. නේද? ඒ නිසා බෙදලා හිටපුවා එකතු වෙලා ආවත් මේ ගමන පරාජය කරන්න බෑ වළක්වන්න බෑ ජයග්‍රහණය කරවලා ආදරය කරන ආදරණීය නායකත්වයේ ඔබ ආමන්ත්‍රණය කළේ රට අනුරට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් හොමාගම නගරයේදී පැවැත්වුණා. අද ලංකාවේ තිබෙන ශක්තිමත්ම මහජන ව්‍යාපාරය බවට ජාතික ජනබලවේගී පත්වනවා. ඒ කොච්චර ශක්තිමත්ද කියනවා නම් ඉතින් අපේ ප්‍රතිවිරුද්ධ පක්ෂ අන්ධ මන්ද වෙන තරමටම මේ ව්‍යාපාරය ගොඩනැගිලා තිබෙනවා. බලන්නකෝ වේදිකා දිහා පටන් ගත්තු වෙලාවෙ ඉඳන් ජාතික ජනබලවේගීට බණිනවා බණිනවා බණිනවා. මම මේ ළඟදී බලාගෙන ඉඳ සජබේ වේදිකාව නිවේදකයාත් බණිනවා. ඒගොල්ලෝ හිතුවේ නෑ මෙහෙම තත්ත්වයක් ඇති වෙයි කියලා. ඒගොල්ලෝ දෙගොල්ලොම අනතුරුයිලු. ඒ නිසා එකතු වෙලා මොනව හරි කරන්න බැරිද ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය ආපසු හරවන්න කියලා ඒගොල්ලෝ දැන් කතා බහ වෙනවා. අපිට කියන්න තියෙන මොකද්ද? පරක්කු. දැන් පරක්කු. ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය එයා අතට අරගෙන තියෙන්නේ මේ රටේ මහ ජනතාව. ඔගොල්ලෝ බලන්නකෝ දැන් ත්‍රිවිල් එකකට නැංගෝ. ත්‍රිවිල් රේදුරු මහත්තයා ඉස්සෙල්ලා මහන්නේ මොකද්ද? කොහාටද යන්නේ? බහිනකොට කියන්නේ මොකද්ද? මාලිමාවට කියන්නේ නැද්ද? එහෙම තමයි. කඩේකට ගියොත් ව්‍යාපාරික මහත්තයා බඩුගෙන අහනවා. පස්සේ මේ සැරේ මාලිමාවට කියන්නේ නැද්ද? කාර්යාලය ඇතුලේ ස්වේච්ඡාවෙන් ඡන්ද තියෙනවා. ඡන්ද තියලා රෙකෝඩ් කරලා ප්‍රතිඵල පෙන්නනවා. ඔන්න අපේ කාර්යාලය නම් 70%යි මාලිමාවට. ඇයි ඒ? අනේකාට උනන්දු ඇති කරන්න. එහෙමයි ජනතාව පෙළ ගැහිලා තිබින්නේ. සජිත් ප්‍රේමදාසලා තව මොන වෙට්ටු දැම්මත් මේ ගමන ආපහු වරවන්න බෑ. මේක ජයග්‍රහණ දක්වයි. ඡන්ද පෙට්ටියට ඡන්ද දැම්මහම ගණන් කරන තැන මොනව හරි කරයි. මුකුත් කරන්න බෑ. ඡන්ද පෙට්ටියට ඡන්ද දාපු තැන ඉඳන් ඒ ඡන්ද ටික ආරක්ෂා කරලා ගණන් කරලා ඒක ප්‍රකාශයටපත් කරන්නේ අපේ රටේ රාජ්‍ය නිලධාරීන්. තැපැල් ඡන්ද බලන්නකො 70-80 පණිනවා. අපිටත් වඩා වැඩි උනන්දුවෙන් රාජ්‍ය සේවකයා මේ ලැබෙන වැටෙන හැම ඡන්දයක්ම ආරක්ෂා කළ ප්‍රතිඵලය කියලා. ඒ උනට පෙට්ටි හොරකම් කරයි. මේ පොලිසිය ඉන්නකම් පෙට්ටි හොරකම් කරන්න දෙන්නේ නැහැ.